මොකද වෙන්නේ? නාම යෝජනා දුන්නද? නාම යෝජනා සඳහා ඇඳුම්පත් බාර දුන්නාද? මං හිතනවා මාව තෝරගනී කියලා. විශාල පිරිසක් ඉන්නවා, පුදුම තරගයක් තියෙනවා පොදු ජන පෙරමුණට. ඉතින් අපේ බලාපොරොත්තුව කොහොම හරි තරඟ කරලා අපෙන්, අපි දන්නා පසුගිය මැතිවරණයේදී වෙනත් පක්ෂවලට අපේ අය ඡන්දෙ දැම්මා. ඒවා වළක්වගෙන අපි ඉදිරි ජයග්‍රහණයේ පාර්ලිමේන්තු මැතිවරණයේ විරුද්ධ පක්ෂයේ නෙවෙයි ආණ්ඩු පක්ෂයේ බවට පත් වෙන්නේ ඒ බලවේගය ගොඩනගන්න අපි දිවිහිමියෙන්ම කැප කරනවා. ඔබතුමිය කොළඹින් ඉදිරිපත් වෙන්නේ කොහෙද? දිස්ත්‍රික්කේ? මං දිස්ත්‍රික්කේ කලුතර. ඒ වගේම මම මුහුණ දෙන්නු සිදුවීම් එක බලනකොට මට මේක දැකලත් එක එක ඒවා කියන්න පුළුවන් කඩේ යනවා කියලා. ඌ ඇත්තටම කඩේ යනවා රට බේරගත්ත ජනාධිපතිතුමා වෙනුවෙන්. අපිට වෙනත් ඇයට මේ රටට වින කරපු පුද්ගලයෙක් කඩේ යන්නවත් අපි ප්‍රතිපත්ති වෙනස් කරන්න ඕනේ නැහැ. දිගටම පොදුජන පෙරමුණ සමග රැඳෙමින් පොදුජන පෙරමුණේ ඉදිරි ජයග්‍රහණය සඳහා අපි කටයුතු කරනවා. අපි විශාල ජනපදනමක් තියෙන පක්ෂයක්. අපේ ඡන්දදායකය මොනයම් හෝ හේතුවක් නිසා අපෙන් ඉවත් වුණා, නැවත අපිට ඒක හදන්න පුළුවන් කියන විශ්වාසය මා තුළ තියෙනවා. ඒ නිසා කැපවීමෙන් පක්ෂයේ ජයග්‍රහණය සඳහා මම උරු දෙනවා. ඔබතුමගේ නමක් පොඩ්ඩක් කොහොම කියනවා? මම රුවන්ති මංගලා. මම කොළඹ දිස්ත්‍රික්කයෙන් තරඟ කරන්නේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ. මම දැන් හැමදාමත් ආණ්ඩු හදන ජන බලවේගයේ තියෙන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පක්ෂය ඇතුළේ. ඉතින් අපි හැමදාම එදා වගේ අදත් තියෙනවා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණත් එක්ක අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමා කියලා තියෙනවානේ රටේ සංවර්ධනය හදපු එකම නායකයා ගරු මහින්ද රාජපක්ෂ මහතුමා කියලා. ඉතින් ඒ වගේ මේ අපිට අද දන්තරම නායකයෙක් ඉන්නවා නාමල් රාජපක්ෂ මැතිතුමා. ඉතින් ඒ මැතිතුමාගේ ප්‍රතිපත්ති අනුගමනය කරමින් අපි අනිවාර්යයෙන්ම ඉදිරි මහ මැතිවරණ ජයග්‍රහණය කරනවා. අනිත් එක කියන්න ඕනේ ජනාධිපතිවරණයේදී ගරු නාමල් රාජපක්ෂ මැතිතුමා කාටවත් දොස් කිව්වේ නැහැ. ඒතුමාගේ ප්‍රතිපත්ති තමයි ඒතුමා කිව්වේ. ඉතින් අනිවාර්යයෙන්ම මම කියන්නේ හැමෝටම තරුණ අපේ වයසේ අය හැමෝටම එකතු වෙන්න අපි අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තු මාර්ගයෙන් ජයග්‍රහණය කරලා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ශක්තිමත් පක්ෂයක්. ඉතින් අපි ඒ පක්ෂයේ වැටෙන්න දෙන්නේ අනිවාර්යයෙන්ම අපි ජයග්‍රහණය කරනවා. මම නීතිඥ ආචාර්ය ප්‍රියංකා ජයසේකර. මම නියෝජනය කරන්නේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ. මගේ ආසනය නැගෙනහිර කොළඹ. මම සංවිධායක මම පක්ෂයේ. මේ අවස්ථාවේ අද අපි මෙතන මම ආවේ මෙතනට අද නාම යෝජනා බාර දෙන්න අපි ඒ පිළිබඳ සම්මුඛ පරීක්ෂණයට. අපි දැන් මෙතන ඉඳන් ඉදිරියට පක්ෂය දිනවීමේ කටයුතු සඳහා දේශපාලනයේ කටයුතු ආරම්භ කරන්නට බලාපොරොත්තු වෙනවා. දැන් මේ උගත් බුද්ධිමත් අය පාර්ලිමේන්තුවට යවන්න කියලා මේ බොහෝ දෙනා කියන එක ගැන මොකද හිතන්නේ? මම නම් හිතන්නේ ඒක ඇත්තටම හොඳ දෙයක්. මොකද දැන් ඉස්සර තිබුණ දේශපාලනයට වඩා වෙනස් දේශපාලන වටපිටාවක් දැන් තියෙන්නේ. මොකද දැන් තරුණ පරම්පරාව තමයි ඉදිරියේදී අපි එක්ක දැන් ඉන්නේ. ඒක තුළ අපි පෞසුගිය කාලවල දැකපු සමහර දේවල් නිසා මම හිතන්නේ ඇත්තටම උපාධියක් හරි තියෙන උගත් පිරිසක් පාර්ලිමේන්තුවට යවනවා නම් අපි දේශපාලනය කියන එකේ බලාපොරොත්තු වෙන පරමාර්ථය අර්ථය ලබා ගන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා. මම නීතිඥ තුෂාරි සූර්යාරච්චි. මේ සැරේ පළාත් මහමැතිවරණය සඳහා මම තරඟ කරන්න බලාපොරොත්තු වෙනවා කළුතර දිස්ත්‍රික්කයෙන්. මම නීතිඥවරයෙක් වගේම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නීතිඥ සංගමයත් කාන්තා සංවිධානයත් පක්ෂයත් නියෝජනය කරමින් වැඩ කටයුතු කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. මම පක්ෂයේ දේශපාලන මණ්ඩලයේ විධායක සභාවේ සහ විනය මණ්ඩලයේ සමාජිකත්වයක් දරනවා. පක්ෂ ක්‍රියාකාරී දේශපාලනයේ මෙතෙක් 2015 සිට නිරතව සිටලා තියෙනවා. එතකොට අපි මෙතෙක් මහින්ද චින්තනයත් එක්ක මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ක්‍රියාකාරීත්වයත් එක්ක සහ දැක්ම එක්ක පක්ෂ ප්‍රතිපත්තිත් එක්ක රැඳී සිටිනවා වෘත්තික වේදිනේ පක්ෂය. කොහමද හමුද ඔබ වහන්සේට ඉදිරිපත් වෙනවද? අතපැන්න කියලා කතාවක් ගියා දැන් ආවද? රටම නේ මම හනුමාන්දී වියද. අනිත් එක මම ඇමති කෙනෙකුත් නෙවෙයි, සභාපති කෙනෙකුත් නෙවෙයි. මම මේ ආණ්ඩුවෙන් ගත්ත මගුලක් නෑ. මම ඒක නිසා මට රට කනින්න වුණා නෑ. හැබැයි ඉතින් අපි මේ වස් කාලේ හාමුදුරුවරු හැටියට අපිට යම්කිසි වැඩපිළිලක් තියෙන, අපිට බණ තියෙන ලෝකේ පුරාම ඒවට යන්න ඕන. හැබැයි එහෙම ගියා නම් ඉතින් ආයෙ එන්නෙත් නෑ. ඉතින් ඒක නිසා එක එක ප්‍රචාර ඒවා
මේ නමුත් මේ රට වෙනුවෙන් අපිට වගකීමක් තියෙන, මේ වගකීම ඉෂ්ට කරන්න ඕන කියලා අපේ හැඟීමක් තියෙනවා. අනිත් එක අනුර කුමාර දිසානායක මැතිතුමා ජනාධිපතිතුමා වීම ගැන අපිට කිසිම කුහකත්වයක්වත් ඉරිසියාවක්වත් මොකුත් නැහැ එතුමා ජනාධිපති වීම පිළිබඳව. හැබැයි එක දෙයක් තියෙනවා, මේ ඡන්ද ගොඩක් පාවිච්චි කරලා තියෙන්නේ අපේ පාක්ෂිකයෝ, ඒ කියන්නේ පොදු ජන පෙරමුණේ පාක්ෂිකයෝ කියන එක නම් පැහැදිලි. හේතුව තමයි මොකද පොදු ජන පෙරමුණේ පාක්ෂිකයෝ යම්කිසි කලකිරීමක හිටියා. ඒ කලකිරීම තමයි අපි 69 ලක්ෂයක් ඡන්ද දීලා පත් කරපු ජනාධිපතිවරයා අක්තරමග දාලා ගියාට පස්සේ අපේ පාක්ෂිකයෝ බේරවේ දාලා ගහලා ගුටි කාලා බොහොම අන්ත විදියට අසරණ වුණා. ඒක නිසා ඒ අසරණ වෙච්චි ඔවුන් වෙනුවෙන් අවසානයේදී පෙනී ඉන්න කවුරුත් නැතුව ගියා. ඒක නිසා ඔවුන් යම්කිසි තරහක හිටියා. ඒ තරහින් ගහපු ඡන්දයක් තමයි මේ වෙලාවේ අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමාට හම්බුනේ. ඒක නිසා අපි විශ්වාස කරනවා ඔවුන් ඒ තරහ හැමදාම තියාගන්නේ ඔවුන්ගේ පක්ෂේ තමයි පොදු ජන පෙරමුණ. ද ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මැතිවරණයට 2024 නාම යෝජනා සඳහා ඉදුම් පත්‍ර කැඳවලා ඒ වෙනුවෙන් සම්මුඛ පරීක්ෂණ වලට ගියා. මම හිතන්නේ විශාල උද්‍යෝගයක් තියෙනවා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මෙහෙර පාර්ලිමේන්තු මැතිවරණයට අපේක්ෂත්ව ලබා ගන්න. මම හිතන්නේ එක දිස්ත්‍රික්කයක අපේක්ෂත්ව දෙන්න පුළුවන් 15 නම් එක 80ක් 90ක් ඉල්ලුම් කරනවා පාර්ලිමේන්තු මැතිවරණයේදී 100කට ආසන්න ප්‍රමාණයක් ඉල්ලන එක දිස්ත්‍රික්කයකට අපේක්ෂත්ව දෙන්න. හැබැයි ඒ තරම්ම උද්‍යෝගයක් තියෙනවා. මොකද මේ පහුගිය මැතිවරණයේදී මේ රටේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මැතිවරණ නිසා ඡන්ද ප්‍රතිඵලත් එක්ක මිනිසුන්ට විශාල දුකක් තියෙනවා, විශාල කඩගාටුවක් තියෙනවා. ඒ අභියෝගයට මුහුණ දෙන්න අද ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අපේක්ෂිතත්ව ලබාගෙන කටිය වෙලා. අපි අදත් කියන්නේ පළාත් පාලන නියුක්ති හැටියට ජාතික දේශපාලනය තුළ මේ පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණ කළ ආපු අය තමයි පාර්ලිමේන්තුවට ගියේ. ඒ සියලු දෙනා වරදාන වරප්‍රසාද මුදලට යනකොට අපි සියලු දෙනා රටේ ජනතාව වෙනුවෙන් පක්ෂය වෙනුවෙන් හිටගත්තා. අපි පක්ෂේ පාව දෙන්නේ නැහැ, මුදලට යට වෙන්නේ නැහැ. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට ඉතාම ආදරයෙන් ගරුත්වයක් තියෙන පක්ෂයක් හැටියට මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ නායකත්වය පක්ෂයට අපි ලැබී ආදරේ. ඒකින්දම අපි පක්ෂේ දාලා යන්නේ නැතුව ජනතාව ඔබ වෙනුවෙන් මිනිස් වෙනුවෙන් අපි හිටගත්තා. අපි යන්නේ නැහැ. ඒ නිසා අපි හෙටත් එහෙමයි, එදත් එහෙමයි අපි මේ පක්ෂය ජයග්‍රහණය කරා ගෙනියන සටනේ පළාත් පාලනයේ කළුතර දිස්ත්‍රික්කයේ අපි ඉතාම ඉහළින් මේ ලැබෙන පාර්ලිමේන්තු මැතිවරණය කවුරු දොසිතපු විදියට, කවුරුත් හිතපු නැද විදියට ජයග්‍රහණය කරා ගෙනියන්න ඒ සදා නායකත්වයේ කළුතර දිස්ත්‍රික්ක තුල ඔබ මෑතු කණ්ඩායම ලබා දෙන බව ඔබට ඉතාම සතුටින් ප්‍රකාශ කරනවා. නමය තනතුර මම උදේන් යතුකෝරල අගලවත් ආසනයේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ප්‍රධාන සංවිධායක පළාත් පාලන සංසදයේ සභාපති. ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය සඳහා අපේක්ෂකයන් සඳහා සම්මුඛ පරීක්ෂණ තියෙන අවස්ථාවට මම හිතන්නේ ලංකාවේ දිස්ත්‍රික්ක ගණනාවකින් ඇවිල්ලා තියෙනවා. විශාල ඉල්ලීමක් තියෙනවා. අපේක්ෂකයන් ගණනාවක් අද ඒ සඳහා ඉතාම උනන්දුවෙන් එකතු වෙලා ඉන්නවා මේ ස්ථානයේ. කොහොමද මේ ගමන ජයග්‍රහණය ස්ථිර කරගන්න පුළුවන් වේද ශ්‍රී ලංකා පෙරමුණ ඇතුළු ඔබතුමලා කණ්ඩායමට? අපේ පක්ෂයේ පරමාදර්ශී නායකයා මහින්ද රාජපක්ෂ මැතිතුමා, එතුමා මේ රටට දැවැන්ත සංවර්ධන සහ විශාල සේවාවක් කරපු නායකයෙක් හැටියට තමයි අපි සලකන්නේ. ඒ වගේම පහුගිය ජනාධිපතිවරණ වෙලාවේ මාලිමාව කෙරෙහි රටේ ජනතාව බලාපොරොත්තුවක් විශ්වාසයක් ඇතුව ඡන්ද ප්‍රමාණයක් ලබලා දීලා ජනාධිපතිවරේ ලබලා දුන්නා ඒ කඳවුරට. ඉතින් අපි බලාගෙන ඉන්නවා ජනතාවට දුන්නු බලාපොරොත්තු ඒ ආකාරයෙන්ම ඉෂ්ට කරයිද කියනවල්ලා. රටේ ජනතාවත් සිස්ටම් චේන්ජ් එකක් බලාපොරොත්තු වුණා. ඉතින් ඒක වෙනවද කියලා අපි බලාගෙන ඉන්නවා. රටට හොඳ වැඩසටහනක් ක්‍රියාත්මක කරොත් අපි ඒ සඳහා සම්පූර්ණයෙන්ම උදව් කරනවා. අපි ජනතා විමුක්තිවරණ වායි කකුලෙන් ඇදෙන කුහක දේශපාලනය ක්‍රියාත්මක කරන්නේ නැහැ. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ කියන්නේ හොඳ පක්ෂයක්, රටට වැඩක් කරපු පක්ෂයක්, රටේ ජනතාවටත් මේ මහ පොළොවටත් ආදරය කරන කණ්ඩායකයෝ ඉන්න කණ්ඩායමක් ඉන්න පක්ෂයක්. ඒ නිසා රටට හොඳ දෙයක් වෙනව නම් අපි සම්පූර්ණයෙන්ම සහයෝගය දෙනවා. හැබැයි අපිට දැන් දවසින් දවස පෙනීගෙන යනවා ඒ සේවාව වෙන බවක් නම් පේන්නේ නැහැ. දමිත වික්‍රමසිංහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක සහ ජාතික තරුණ සේවා සභාවේ හිටපු සභාපති. මොකද අද මේ වෙන්නේ ජයග්‍රහණය පිළිබඳ මොකද? අනිවාර්යයෙන්ම ජයග්‍රහණය පරාජය කියන්නේ ඕනම ජීවිතයේ එක කොටසක්. ජයග්‍රහණයට වැඩිය මේ රටේ අවශ්‍යතාවය ගැන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සහ එහි වර්තමාන ඒ කියන්නේ ජාතික සංවිධායක සහ පක්ෂේ බර ඉදිරියට ඇදගෙන යන නාමල් රාජපක්ෂ මැතිතුමා
විශ්වාස කරලා තියෙනවා ඉල්ලුවේ සිස්ටම් චේන්ජ් එක. ඉතින් අපි වගේ වෘත්තීය වේදීන්ටත් දැන් අවස්ථාව දීලා තියෙනවා තරඟ කරන්න කියලා. ඒ වගේම නාමල් රාජපක්ෂගේ එතුමත් එක්ක ළඟින්ම වැඩ කරපු එතුමාගේ තරුණ කටයුතු අමාත්‍යාංශයේ වැඩ කටයුතු වලින් 80%ක් විතර මරා දින්න හැකි වෙච්ච මං වගේ කෙනෙක්ට අවස්ථාවක් දීම ගැන ඇත්තටම පක්ෂයටත් ස්තුතිවන්ත වෙන්න ඕන නිර්මාතෘ රසිල් රාජපක්ෂ මැතිතුමාටත් ඒ වගේම මේ පක්ෂ නායක ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමාටත්. ඉතින් ජයග්‍රහණය ස්ථීර කරන්නට අවශ්‍ය වෙන්නේ මේ රටේ ජනතාව. ඉතින් ජනතාව ඉල්ලපු සිස්ටම් චේන්ජ් එකට අපි වගේ අලුත් අය ඉදිරිපත් කරලා තියෙනවා. මම හිතන්නේ මට ලොකු විශ්වාසයක් තියෙනවා නැවතත් ජනතාව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණත් එක්ක එකතු වෙනවා කියලා. මම එම් දයාකාන්ත පෙරේරා හිටපු බස්නාහිර බලත් සභා මන්ත්‍රීවරයෙක්, කේකම් බුරැල් ආසනේ පොදු ජන පෙරමුණේ ආසන සංවිධායක. කොහොමද මේ ජයග්‍රහණය කරන්නමද මේ ඉන්නේ? ඇත්තටම අපි අපේ වැරදි හදාගෙන අපි ඈත් වෙලා හිටපු අපේ පාක්ෂිකයට එකතු කරගෙන අපි මේ උත්සාහ කරන්නේ පොදු ජන පෙරමුණට පාර්ලිමේන්තු ජයග්‍රහණය ලබා දෙන්න. දැන් කොහොමද අද අපේක්ෂකත්වය ලැබුණද? ඉන්ටර්වයුව එක කොහොමද? මං හිතන්නේ ඉන්ටර්වයුව එකේදී අපිට නම් කිව්වේ වැඩේ කරගෙන යන්න කියලා. මොකද මේ මැතිවරණයට විශාල පිරිසක් අපේක්ෂකත්වය බලාපොරොත්තු වෙන කොළඹ දිස්ත්‍රික්කෙ ඇවිල්ලා ඉන්නවා. නමුත් මං හිතන්නේ හිටපු බලත් සභා මන්ත්‍රීවරයෙක් විදිහට ආසන සංවිධායකයෙක් විදිහට මැතිවරණයට ඉදිරිපත් වෙන්නට පුළුවන් හැකියාව තියෙනවා කියලා මට විශ්වාස කරනවා. කොළඹ තියෙන තරඟයට මොහොන දෙන්නේ කොහොමද? මං හිතන්නේ පළාත් සභා මැතිවරණ දෙකකට මම තරඟ දුන්නා. හැබැයි මේ ජනාධිපතිවරණයෙන් පස්සේ අපිට පොඩි අභියෝගයක් තියෙනවා. ඒ අභියෝගය ජය ගන්නට අපි පුළුවන් තරම් උත්සාහ ගන්නවා. පොදු ජන පෙරමුණ ජයග්‍රහණය කරා ගෙනියන්න. කොළඹ ජනතාවගේ ප්‍රශ්න අඳුරගෙනද තියෙන්නේ? ඇත්තටම කොළඹ නගරයේ සහ කොළඹ දිස්ත්‍රික්කයේ ජනතාවගේ ප්‍රශ්න අපි පිළිගන්නවා. පොදු ජන පෙරමුණ රජෙන් තමයි බහුතරයක් විසඳුවේ. නිවාස ප්‍රශ්න, පාසල් සංවර්ධනය, යටිතල පහසුකම් අපි තමයි කොළඹ නගරයේ පොදු ජන පෙරමුණෙන් කරේ. නමුත් යම් යම් පොඩි පොඩි වැරදි නිසා අපිට ජනතාව අපෙන් ඈත් වුණා. මං හිතන්නේ වැරදි ටික හදාගෙන පොදු ජන පෙරමුණට අපි කරපු සංවර්ධනය නැවත සැරයක් මතක් කරලා දීලා ජනතාවට අපි බලාපොරොත්තු වෙනවා ඒ ජයග්‍රහණය කර කොළඹ දිස්ත්‍රික්කයේ ජනතාව ගෙනියන්න. මම අජිත් නාරගල, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික සහ කොළඹ දිස්ත්‍රික් සංවිධායක. මෙවර මැතිවරණයට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කරමින්, කොළඹ දිස්ත්‍රික්කයේ නියෝජනය කරමින් මම තරඟ බීමට පිවිසෙනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැටියට ඉතාම උද්‍යෝගිමත් වෙනදා වගේම අපි අපේ මැතිවරණයට මුහුණ දීම සඳහා සියලුම දිවයින පුරාම ඉන්න අපේක්ෂක අපේක්ෂිකාවන් මේ වන විට ඒ අවශ්‍ය කටයුතු කරමින්, එයාගේ ප්‍රචාර කටයුතු ආරම්භ කරමින් අද දවසේ ඇවිල්ලා ඉන්නවා එයාගේ සම්මුඛ පරීක්ෂණය සඳහා පක්ෂ මූලස්ථානයට. මෙවර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තමයි මේ මැතිවරණේ සුවිශේෂීම කණ්ඩායම ඉදිරිපත් කරන්නේ. ඒ කියන්නේ අපේ පක්ෂය, අපේ පක්ෂයට යම් අවස්ථාවක තිබුණු චෝදනා, යම් අවස්ථාවක තිබුණු අවලාද අපහාස උපහාස, ඒ එවැනි කතන්දර හැදිච්ච අය අපේ පක්ෂෙන් ඉවත්ව ගිහිල්ලා, ඒ අය අපේ පක්ෂෙන් ඉවත් වෙලා ඉතාම නැවුම් පිරිසිදු කණ්ඩායමක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මෙවර මැතිවරණයට ඉදිරිපත් කරනවා. ඒ වගේම ඒ අතරේ ඉන්නවා ඉතාම ඉහළ අධ්‍යාපනයක් සහිත, ඉතාම ඉහළ දැනුමක් බුද්ධියක් සහිත, විශේෂයෙන් අධ්‍යාපනයෙන් ඉහළට ගිය ආචාර්ය උපාධිගත්, ඒ වගේම පශ්චාත් උපාධිගත්, ඒ වගේම උපාධිධාරීන්, ඒ වගේම දක්ෂ තරුණයන්, ඒ වගේම විද්වත් වෘත්තිකයන්, මේ සියලු දෙනා අපේ පක්ෂය නියෝජනය කරමින් මේ මැතිවරණයට ඉදිරිපත් වෙනවා. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා පිරිසිදුම කණ්ඩායම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉදිරිපත් කරලා ඒ කණ්ඩායමත් එක්ක සුවිශේෂී ජයග්‍රහණයක් මෙවර වාර්තා කරන්න. මිලින්ද රාජපක්ෂ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික, කොළඹ දිස්ත්‍රික්කයේ අපේක්ෂක. අද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මෑත ඉතිහාසයේ ස්වර්ණමය දවස. ඒකට හේතුව තමයි අද පක්ෂයේ මෙතෙන්ට හැම දිස්ත්‍රික්කයකින්ම නාම යෝජනා දෙන්න ඇවිල්ලා ඉන්නේ. බාර් පර්මිට් ගත්ත අය නෙමෙයි, ආයුධවලට ලයිසන් ගත්ත අය නෙමෙයි, මිලියන 20 අරගෙන වෙනත් අපේක්ෂකයෝ දිනවන්න ගිය අය නෙමෙයි. අද මෙතෙන් ඇවිල්ලා ඉන්න හැමෝම අවුරුදු ගාණක් තිස්සේ පක්ෂ වෙනුවෙන් කැපකිරීම කරපු, මේ පක්ෂයේ තනතාව, පක්ෂයේ සමාජිකයා පළමු කොට සලකපු, දුක් විඳලා හරි මේ පක්ෂයේ මතවාදය, මේ පක්ෂයට ආදරය කරන මිනිස්සු රැක ගන්න ඕනේ කියලා හිතන, හැමදාම මහින්ද චින්තනය එකලස විශ්වාස කරපු මිනිස්සු. එහෙනම් කාට හරි හොයා ගන්න ඕන නම් යමක් වෙනුවෙන් එක දිගට පෙනී සිටින ලෝයල් මිනිස්සු, එක දෙයක් වෙනුවෙන් හැමදාම පෙනී සිටින ආදරණීය මිනිස්සු කොහෙන් හරි බලා ගන්න ඕන නම් අද නෙළුම් මාවතට ඇවිල්ලා මේ පක්ෂ කාර්යාලය ළඟට එන මිනිස්සු බලාගත්තා නම් ඒ මිනිස්සු තමයි ගැහුවත්, මැරුවත්, වෙඩි තිබ්බත්, ගිනි තිබ්බත්,
සල්ලි දුන්නත් බාර් පර්මිට් දුන්නත් තමන්ගේ මතවාදය තමන්ට ආදරය කරන තැන වෙනස් කරන්නදී මිනිස්සු එහෙම මිනිස්සු ටිකක් එකතු වෙච්ච එක මම හිතනවා පොදු ජන පෙරමුණේ ස්වර්ණමය දවස අදින් පස්සේ නිර්මාණය වෙන්නේ නාමල් රාජපක්ෂගේ තරුණ නායකත්වයේ යටතේ අලුත් තිරිහන් තරුණ පක්ෂයක්. මේ පක්ෂය වෙනුවෙන් අපි ඉතාම ආදරයෙන් කැපවීමෙන් බලන් සිටිනවා. ලබන සතියේ ඉඳන් දේශපාලන වැඩ කටයුතු ආරම්භ කරනවා. කොහොමද කොළඹ සැලැස්ම? කොළඹ ඉතාම පහසු සැලැස්මක් තිබෙන්නේ. ඒකට හේතුව තමයි කොළඹින් ඉදිරිපත් වෙන්නේ ප්‍රාදේශීය මට්ටමේ අපේ දේශපාලන නායකයෝ ටික. ප්‍රාදේශ සභා, නගර සභාවල මීට කලින් ජයග්‍රහණය කරපු දිනපු වෘත්තීය මට්ටමේ ඉගෙනගෙන තියෙන දැනුමක් තියෙන පක්ෂට ආදරේ කණ්ඩායමක් ගෙයින් ගෙට ගිහිල්ලා ගමින් ගමට ගිහිල්ලා හන්දියෙන් හන්දියට ගිහිල්ලා අපේ ලක්ෂ 4ක විතර සමාජීය පිරිසක් ඡන්දෙ දාන්න ගිහිල්ලා නැහැ. ඒ ලක්ෂ 4-5ම අපි ආපහු ඡන්දවලට අරන් යනවා. මම නීතිඥ මනෝජ් කමගේ අද දවසේදී මං හිතන්නේ ඉතා සුවිශේෂී දවසක්. මොකද හේතුව අපි දන්නවා ජනතාව මේ රටේ බලාපොරොත්තුනේ හැම වෙලාවෙම මේ රටේ දේශපාලනයේ වෙනසක්. ඒ වගේම අලුත් මුහුණු දේශපාලනයට එන්න ඕන කියන කාරණය. මං හිතන්නේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ මේ වෙලාවේදී නැවුම් ආරම්භයක් අරගෙන තියෙනවා. වංචා දූෂණ හොරකම් චෝදනා නැති අලුත්ම තරුණ තරුණියන් පිරිසක් මෙවර මැතිවරණයට ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නායකත්වය තීරණය කරලා තියෙනවා. ඉතින් ඒක නිසා මම කියන්න කැමති මේ රටේ ජනතාවට මං හිතන්නේ අපි පාර්ලිමේන්තු මැතිවරණයකදී විශේෂයෙන්ම දැන් ජනතාවගේ අදහස් උනේ මේ 225 ඔලුගෙඩි ටික මාරු කරන්න ඕනේ කියලා. මං හිතන්නේ ජනතාවට තමන්ගේ අයිතිය ක්‍රියාත්මක කරන්න හැකියාවක් තියෙනවා. හැබැයි ඒ ඔලුගෙඩි 225 මාරු කරද්දී ජනතාවගෙන් මා ඉල්ලා සිටින එකම දේ තමයි මෙතෙන්දී පක්ෂපාත ભેදයකින් තොරව ඒ දේ කරන්න කියන කාරණේ. මොකද සමහරක් වෙලාවට රැල්ලට යන පක්ෂයන් වලට පමණක් ඒ සියලුම දෙනා රහත් වෙලා එහෙම නැත්නම් කිසිම වරදක් නොකරන කිසිම හොරකමක් නොකරන අය කියලා විශ්වාස කරන්න එපා. මොකද අපි හැමෝම මිනිස්සුයෝ. ඉතින් ඒක නිසා මොන පක්ෂයෙන් වුණත් ඉදිරිපත් වෙන අපේක්ෂකයාගේ මූණ බලලා අපේක්ෂකයාගේ සුදුසුකම් බලලා අපේක්ෂකයාගේ අතීතය දිහා බලලා එතනදී පක්ෂපාත නැතුව අපේක්ෂකයා තෝරා ගැනීම තමයි පාර්ලිමේන්තු මැතිවරණයකදී විය යුත්තේ. මොකද කිසිම පක්ෂයක ඒ පක්ෂයේ ඉන්නේ ඔක්කොම හොඳ මිනිස්සු කියන මතයකට එළඹෙනවා නම් මං හිතන්නේ එතනත් මේ රටේ ජනතාව කවදක හරි වරද්දගෙන තනක් බවට පත් වෙනවා. මං හිතන්නේ ඒ වරද කරන්න එපා. මොකද හේතුව විශේෂයෙන්ම නාමල් රාජපක්ෂ අපේ නායකතුමාගේ දැන් තියෙන අරමුණත් එක්ක ඒ දැක්මත් එක්ක අර සාම්ප්‍රදායික දේශපාලඥයන් වගේ කරන හැම දෙයකටම විරුද්ධ වීමේ අවශ්‍යතාවයක් මේ පක්ෂයට තවදුරටත් නැහැ.